ඒකේ වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය දරුවෝ සියලු දෙනාම ආදරෙන් ආයුබෝවන් කියා පිළිගන්නවා. ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ නවයේ ශ්‍රේණියේ බුද්ධ ධර්ම විෂය ගැන. මේ නවයේ ශ්‍රේණියේ බුද්ධ ධර්ම විෂය විතරක් නෙමෙයි පුතේ, ඔයාලට එක වසරේ ඉඳලා 13 වසර දක්වාම අපේ tuition.lk වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා විෂය කරුණු ආවරණය කරගන්න වගේම ඔයාලගේ දැනුම් මට්ටම් බැලීම සඳහා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීලා ඒ පිළිතුරු ඇගීමට ලක් කරන්නත් අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ අවස්ථාවන් ප්‍රයෝජනෙට අරගෙන ඔයාලගේ කරුණු වර්ධනය කරගන්නයි ආරාධනා කරන ගමන් අද අපි කතා කරමු උණමේ ශ්‍රේණි බුද්ධ ධර්මයේ සාමකාමී ජීවිතයක් ගත කරමු. මේ පාඩම් මාලාවේදී අපි බලන්නේ පුතේ බෞද්ධයෙක් විදියට වේවා අබෞද්ධයෙක් හෝ විදියට වේවා අපි කොහොමද මේ සාමකාමී පුද්ගලයෙක් විදියට මේ සමාජය තුළ සැරිසරන්නේ කියන දේ පිළිබඳව. මේ සාමයෙන් ඉන්න අපි හැමෝම ප්‍රියමනාපයි. සාමය කියන දේ අපි හැමෝටම අවශ්‍ය වෙන දෙයක්. එතකොට සාමයෙන් ඉන්න අපිට සාමකාමී ජීවිතයක් ගත කරනකොට අවශ්‍ය වෙන්නේ මොනවද? මොන වගේ කරුණු පිළිබඳවද අපි සලකලා බලන්න ඕනේ? සාමකාමී වෙන්න අවශ්‍ය වෙන්නේ පුතේ අනිවාර්යෙන් මොකක්ද අවශ්‍ය වෙන්නේ අපිට? මෛත්‍රී සහගත සිතුවිලි. අපිට අවශ්‍ය වෙන්නේ මෛත්‍රී සහගත සිතුවිලි. මයි කරුණාබර සිතුවිලි. කරුණාවන්ත බව. මේක සිතුවිල්ලක් වෙන්න පුළුවන්, මේක සිතුවිල්ලක් විදියට එන්නත් පුළුවන්. සිතුවිල්ලක් විදියට ආව මොකද වෙන්නේ මුතේ? මේක ක්‍රියාවක් විදියට නිරන්තරයෙන් අපිට ක්‍රියාකරන්න නැත්නම් අපිට කටයුතු කරන්න අවස්ථාව හම්බ වෙනවා. අපි මෛත්‍රියෙන් අනිත් කෙනෙකුට සලකනකොට ඒත් අපිට මෛත්‍රිය සලකනවා. අපි කෙනෙකුට කරුණාවෙන් දයාවෙන් සලකනකොට අපිටත් ඒ අය කරුණාවෙන් දයාවෙන් සලකනවා. එතකොට පුතේ මේකෙදි අපි බෞද්ධයන් විදිහට අපි නিত্য ශීලයේ පිළිපදින. මොකද්ද මේ නিত্য ශීලය කියන්නේ? මේ තිස්සල පාඩම් වලත් අපි කියලා දීලා තියෙනවා නিত্য ශීලය කියන්නේ අපි මේ නිතර භාවිත කරන පංචශීලය. නැත්නම් පංචශීල පද පහ රකින්න එක තමයි අපි මේ නিত্য ශීලයේ කියන්නේ. බෞද්ධ වෙන අපි හැමෝම උත්සාහ කරන මේ නিত্য ශීලයේ ආරක්ෂා කරන මේ නিত্য ශීලයේ ආරක්ෂා කරනකොට පුතේ අපි කොහොමද මේ සාමකාමී ජීවිතයේ තියෙන කරුණු එකකින් වටහා ගන්න? පළවෙනි ශික්ෂා පදේ ගත්තාම මොකක්ද තියෙන්නේ? පරපණ. පර කියන්නේ අනුන්ගේ. පණ කියන්නේ ජීවිතේ. පරපණ නැසීමෙන් වැළකීම. පරපර නැසීමෙන් වැළකීම. මනුස්සයෙක් වෙදී ඉපදිලා අපිට පුළුවන්කම තියෙනව නම් තව කෙනෙක්ගේ ජීවිතයක් ආරක්ෂා කරන්න, තව කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන් අපිට දායකත්වයක් ලබා දෙන්න තිරුණ ඒක තමයි පුතේ මහඟ පුණ්‍ය කර්මය. එහෙනම් මෙතන කියන්නේ මොකද්ද? මේ පරපණ නසනවා කියන එක ගත්තාම අපි නොදැන කරන පව් ගොඩාක් තියෙනවා. අපි හිතන්නේ නැතුව කරන පව් නිසා අපි තමන් ජීවිතයකට හානියක් කරනවා. ඒ නිසා බෞද්ධයෙක් විදිහට අපි හිතා ගන්න ඕනේ අපේ ක්‍රියාවක් නිසා තව ජීවිතයකට හිංසාවක් පීඩාවක් නොවෙන්න. අපි කොහොමද තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවෙන්න ජීවත් වෙන්නේ? අපි කෙනෙකුට ආදරය කරන්නේ, මෛත්‍රී කරන්නේ කොහොමද? ඒ වගේ මේ කට්ටියගේ ජීවිත ආරක්ෂා කරන්නේ කොහොමද කියන දේ පුළුවන් ඉතාම සරලව හිතන්න පුළුවන්. මෙහෙම හිතුවාම මට ගහනවාට බයිනවාට මම කැමති නෑ. මට කෙනෙක් හිරිහැර කරනවාට පීඩා කරනවාට මම කැමති නෑ. ඒ වගේ තමයි පුතේ අනිත් අයත්. මම නොවන අනිත් අය, මේ මං වටේ ඉන්න අනිත් අය මොකද වෙන්නේ? ඔයාලගේ යාළුවෝ ඒ වගේම ඔයාල පවුලේ අය මේ හැමෝම කැමති මොකද්ද? අපි සතුටින් ඉන්න, අපිට ආදරය කරන අය දකින්න, අපිට මෛත්‍රී කරන අය දකින්න. එහෙනම් අපි අපේ මෛත්‍රී කරුණාව අනිත් අයට දුන්නා මොකද වෙන්නේ? අපි නොදැනුවත් මේ සාමකාමී ජීවිතයකට අපි දායකත්වය ලබා දෙනවා. එදා බ්‍රාහ්මණ සමාජයේ පුතේ බ්‍රාහ්මණයන් විසින් මොනවද කළේ? යාග හෝම පැවැත්තුවා. බ්‍රාහ්මණයන් පවත්වනවා බ්‍රාහ්මණයන් විසින් යාග හෝම. මේ යාග හෝම පවත්වන යාග හෝම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ගෞතම
බුදු හිමියන් ප්‍රතික්ෂේප කළේ. ඇයි? ඇයි ප්‍රතික්ෂේප කළේ? ප්‍රතික්ෂේප කළහ. ඒකට හේතුව තමයි පුතේ මේ යාග හෝම පවත්වනකොට මොකද්ද කරන්නේ? මේ යාග හෝම පවත්වන්න ඒ කට්ටිය කරන විශාල වශයෙන් දවන්ත විතර විශාල විදියට මොකද්ද කරන්නේ? සත්ත්ව ඝාතනයන්. සත්ත්ව ඝාතනේ. ඒ වගේම තමා පරිසර විනාශෙනුත් කරනු ලබනවා. පරිසර විනාශය, ගස් කොළන් වලට කරන විනාශය. බුදුදහමේ විනාශය කිරීම. එතකොට අපි උගන්වන්නේ පුතේ බෞද්ධ වෙච්චහම මිනිස්සෙන්ට විතරක් නෙමේ, අපි වටේ ඉන්න සත්වයින්ට, අපි වටේ ඉන්න සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න ඕනේ, සියලු සත්වයන්ට කරුණාව දක්වන්න ඕනේ. ඒ සත්වයින්ට කන්න බොන්න දීලා ඔවුන්ව ඇති දැඩි කරනවා නම් නිවසක ඒ අය නාවලා ඒ සත්තුන්ට අවශ්‍ය වෙන පරිසරය සලසලා දෙනවා විතරක් නෙමේ පුතේ. අපි දකින, අපිට පෙනෙන, නොපෙනෙන, අපි බය, මේ හැම සත්‍යයකටම අපි මොකද කරන්න ඕනේ? මෛත්‍රී සහගත වෙන්න ඕනේ, කරුණා සහගත වෙන්න ඕනේ. අපි පූසන්ට, බල්ලන්ට හරිම ආදරේ, ගිරවුන්ට, කුරුල්ලන්ට අපි ආදරේ කරනවා. ඒ වගේ තමා පුතේ අපි මේ උරගයින්ටත්, අපි නයි පොළොංගුන්ටත් අපි මෛත්‍රී දක්වන්න ඕනේ කියලා දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවලදී මේ යාග හෝම පැවැත්වීම ප්‍රතික්ෂේප කරනවා. මේ යාග හෝම පවත්වන වෙනුවට සූත්‍ර දේශනාවලදී යෝජනා කරන්නේ මොකද්ද පුතේ? සූත්‍ර දේශනාවලදී යාග හෝම වෙනුවට සූත්‍ර මෙහෙට කළගම් පොඩ්ඩක් ඉඳමදි. සූත්‍ර දේශනාවලදී යාග හෝම වෙනුවට දානය දෙන්න කියලා තමයි කියන්නේ. යාග හෝම වෙනුවට දානය දීම තමයි කරන්න කියන්නේ. යාග හෝම වෙනුවට ඒකයි මොකද්ද කරන්න කියන්නේ? දානයක් දෙන්න කියලා. දානයක් දුන්නහම මොකද වෙන්නේ පුතේ? කෙනෙක් කී බඩගින්නක් නිවුණා වගේම තව කෙනෙකුට යම් දෙයක් අපි ප්‍රදානය කළාම, තැගි කළාම අපිට එයාගේ ප්‍රශංසා ලැබෙනා විතරක් නෙමෙයි, ඒ කට්ටිය තුල පවතින මෛත්‍රී සහගත සිතුවිලි වල ආශිර්වාදයත් අපේ ජීවිතවලට එකතු වෙනවා. අපි සතෙක් මරන්න හැදුවාම මොකද වෙන්නේ? සතා බයෙන් දඟලනවා, සතා දුවන්න හදනවා, ඒ සතා වේදනාවෙන් දුකින් කෑ ගහනවා. මේ තුල තියෙන්නේ, අපිට තියෙන්නේ විලාපයක්. ඒ විලාපයෙන් අපිට එන්නේ අශුභ ශක්තියක්. ඒ නිසා අපි මේ පරපණ නැසීමෙන් ඈත් වෙන්න ඕනේ. යම් කෙනෙක් පරපණ නැසන එකෙන් ඈත් වෙනවා නම් මොකද වෙන්නේ? දැන් පරපණක්, දැන් අපි වගේ සත්තු කෑ කන පරපණ නැසනකොට මොකද වෙන්නේ? පරපණ නැසීමෙන් මොකද වෙන්නේ? ඒ මැරෙන සත්වයා තුළ ඇති වෙන මොනවද පුතේ ඇති වෙන්නේ? වෛරයක් ඇති වෙනවා. කා කෙරේද? මේ අපි කෙරේ වෛරයක් ඇති වෙනවා. අපි කෙරේ අකාරුණික බවක් ඇති වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? මෙතන ඇති වෙනවා මොකද්ද? වෛරී චේතනාවක්. මෙතනින් ගොඩ නැගෙනවා වෛරී බවක්. වෛරී බව ගොඩ නැගීම. වෛරී චේතනාව මේක අපේ ජීවිතේට හරි අහිතකරයි. වෛරී චේතනාව, සත්‍යයක් වෛරයෙන් මැරුණොත් ඒක අපේ පැවැත්මට හරිම අශුභදායක දෙයක්. ඒ නිසා යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම්, පරපණ නැසීමෙන් වැළකෙනවා නම් මොකද්ද වෙන්නේ? පරපණ නැසීමෙන් වැළකීම, පරපණ
මැසීමෙන් වැළකීමෙන් මොකද්ද වෙන්නේ? ඔව්. හරි. මොකද්ද වෙන්නේ? පරපර නැසීමෙන් වැළකුණාම මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? මෛත්‍රී සිතුවිලි ඇති වෙන්නේ මෛත්‍රිය. ගොඩ නැගෙන්නේ මෛත්‍රිය. එහෙනම් පළවෙනි ශික්ෂාපදයෙන් අපට කියනවා මොකද්ද මේ සාමකාමී ජීවිතයකට අතවනවා පළවෙනි ශික්ෂාපදයෙන්. ඒක නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරන්න, අනිත් අයගේ ජීවිතවලට අපි දායකත්වයක් ලබා දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන හරියට ඒක කොයි වගේද? මවක් තම කුසින් වදපු දරුවට අසීමිත ලෙස ආදරය කරනවා. ඒ ආදරේ මහා සාගරයටත් වඩා විශාලයි. අන්න ඒ වගේ අපිට හැකියාව තියෙන නම් මේ සියලුම අයට, සියලුම දරුවන්ට, සියලුම මනුෂ්‍යයන්ට, සියලු සත්ත්වයන්ට අසීමිතව ආදරය දක්වන්න, අන්න ඒ ආදරේ දැක්වීම හරියට මෛත්‍රී සහගත පරිසරයක් අපි ගොඩනගනවා. එහෙම සිතුවිල්ලක් අපි තුළ ඇති වෙනකොට පුතේ අපි ඒ පරිසරය ලස්සන කරනවා. ඒ හැමෝම සතුටින් ප්‍රමෝදයෙන් ඉන්නවා. අන්න ඒ නිසා මවක් තමන්ගේ දරුවෙක් ආරක්ෂා කරනවා වගේ, තමන්ගේ දරුවෙකුට අසීමිතව ආදරය කරනවා වගේ අපිත් අනිත් අයට ආදරේ කරුණාව දක්වන්න ඕනේ. අර ඉස්සෙල්ලා මං කීවා වගේම මනුස්සයන්ට විතරක් නෙමෙයි, යාළුවන්ට විතරක් නෙමෙයි, නෑදෑයන්ට විතරක් නෙමෙයි, ගමේ ඉන්න අයට විතරක් නෙමෙයි, සමාජයේ ඉන්න අයට විතරක් නෙමෙයි, මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සුත් නෙමෙයි, ඉන්න ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට, ඈ සියලුම සත්වයන්ට අපි ආදරේ කරුණාව දක්වන්න ඕනේ. අපි ගස් කොළන් වලටත් අපි ආදරය දක්වන්න ඕනේ. පරිසරය නසනවා කියන්නේ ජීවිතේ අපි නසා ගත්තා හා සමානයි. පරිසර විනාශයත් මෙතනට අයිති වෙනවා. මොකක්ද වෙන්නේ පුතේ? පරිසර විනාශය. පරිසර විනාශයේ මොකකටද බාධාවක් එන්නේ? ස්ථිර නැත්තම් තිරසාර සංවර්ධනයට. තිරසාර සංවර්ධනයට බාධාව. තිරසාර සංවර්ධනයට බාධාවක්. අපි ඒක නිසා පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. අපි මේ පරිසරය නසන්නේ, පරිසරය විනාශ කරන්නේ. අපි ඒක බැලුවොත් ඒක හරියට පැහැදිලිලා. අපි පරිසරය නාස්ති කරන්න පුතේ එකක් මොකද්ද? තණ්හාව නැත්තම් ගිජුකම. ගහක් කපල ලබන සල්ලිවලට, ඒ ප්‍රදේශයේ විකුණ ලබන සල්ලිවලට තියෙන ආසාව, ගිජුකම, කැමැත්ත නිසා අපි පරිසරය විනාශ කරනවා. අනිත් එක තමයි පුතේ මොකද්ද අපි තව දෙයක් කරන්නේ? අපිට ලැබෙන මුදල් මේ වටිනාකමට, මුදල් ලැබීමට, මේකත් කිරිකමටම තමයි අයිති වෙන්නේ. මුදල් ලැබීමට තියෙන ආශාව නිසා අපි මොකද කරන්නේ? මේ ගස්කොලන් කපලා දානවා. මේ ගස්කොලන් කපලා දැම්මහම මොකද වෙන්නේ පුතේ? අපේ මනුෂ්‍ය ජීවිතයේ පැවැත්මට, යන්නේ මුළු මහත් සත්ත්ව සංහතියේ පැවැත්මට බාධාවක් වෙනවා. ඒක නිසා අපි මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. පරිසරය ආරක්ෂා කරන පුද්ගලෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා මේ සංවර්ධනයට ඍජුව දායක වෙන කෙනෙක්. ඒක නිසා අපි අපේ පරිසරය සංවර්ධනය කරන්න ඕනේ. අපි සත්වයකට හිංසා පමුණවන පුතේ, හිංසා පැමිණවීම වසලේක හා සමානයි කියලා ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මනුස්ස ආත්මයක් අපි ලබාගෙන තියෙන ඉතාමත් අපහසුයෙන් මේ මිනිස් බව ලැබීම හරිම අමාරුයි කියලා අපි ඕන තරම් අහලා තියෙනවා දුවේ පුතේ. එතකොට ඔයාලා බලන්න ඕනේ මේ ලබාගත් මිනිස් ජීවිතේ අපි ඵලදායක තව කෙනෙකුට හිරිහැරයක් නොවී, තව කෙනෙකුගේ සතුටක්, තව කෙනෙකුගේ ප්‍රීතියක් ඇති වෙන ආකාරයට අපි කොහොමද හැසිරෙන්නේ කියලා. අන්න එහෙම හැසිරෙන්නේ නම් අපි මේ කියන ආකාරයට අනිත් අයට හිංසා පීඩා පමුණවන්නේ නැතුව, පරපණ වසන්නේ නැතුව, සත්වයින්ට, සියලු සත්වයින්ට ආදරේ කරුණාව දක්වමින්, මේ පරිසරයටත් මේ ගහකොළටත් ආදරේ දක්වමින් කටයුතු කිරීමෙන් අපිට අපේ සාමකාමී ජීවිතය අනිත් අයට දායාද කරලා දෙන්න හැකියාව පවතිනවා. ඉතින් පුතේ මේ විෂය කරුණු ඔයාලගේ පාඩම් මාලාව ආශ්‍රිතයෙන් ගොඩනගාගත් දැනුමට එකතු කරගෙන ඔයාලගේ ජීවිතයේ ජයග්‍රහණය සඳහාය ඉවහල් කරගන්නයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. tuition.lk වෙබ් අඩවියේ මීළඟ පාඩම් මාලාවෙන් හමු වෙන තෙක් ඔයාලා සියලු දෙනාටම
ආයිබුවන් කියා සමුදෙනවා.